හරි මේක හරවම ආවේ මෙහෙමයි යටර දාන එක තේරුමක් නැහැ හරි මම වැරදිලා යටින් දැම්මේ මේක මෙහෙම තියද්දි හරව ගන්න තියෙන්නේ දැන් මේක දකින්න මෙහෙම 1 ග්‍රෑම් 1 සෙන්ටිමීටර් S ඍණ 2 ඔය වගේ S ඍණ 2 1 කියලා කියන්න අවශ්‍ය නැහැ අපි ඒකට අත තියන්න යන්නේ නැති නිසා මේ ඉතුරු ටික හරව ගන්න තියෙන්නේ දැන් අපි දන්නවා ග්‍රෑම් 1ක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් ग्राम में आप क्या ने किलोग्राम दाहिन पंगवा ये क्या ने ग्राम में कब आगे दास गुने आप किलोग्राम में कलो कोई ने मंगवार किलो का दी लगी ना हमारे ग्राम में का क्वेंट कर ला पेन्ना ने किया हाँ मंगवार पीटी किलो का दी लगी ना हमारे ग्राम में का क्वेंट कर ला पेन्ना ने किया तेरे पीटो की पीटी किलो का पंगु दाह कर भी दो अपने ग्राम में कह दिन तेरे मित्र ने तीबुने ग्राम में का ही एक नम किलो के लिए ना हमारे क्या ने किलो का दाह कर भी दिला गांडे तेरे ग्राम में के तमा दिए ने ना किलो के नुआ ग्राम में कहना वाटा लिया ना किलो एक बेदी में दाहा हरे सेंटीमीटर तरह सेंटीमीटर के लगे आने में मीटर एक इन सीएम पंगु अक्के लगा ना माँ वाला मीटर आप दिला के ना हमारा सेंटीमीटर है पेन्ना अंदर तो आप एक कैली सीएर खान लगे ना हम इन्हें मिच्चरा सेंटीमीटर है ये ना माँ वाला मीटर आप दूनो एक बार सीएर बेदी वक्त में इतना सेंटीमीटर आप दिए अरे मीटर आप दूनना में एक सीएम बेदी वक्त सेंटीमीटर खा देने बोला उन्होंने तीन टीका मैं मामू तो कर लिया ने तीन टीका मारा अवश्य एक कभी नहीं लिया कि दाहर दाह में तो ना सुलु है ना मैं तुरंत के ना उड़ते ना दाहर इन्हें देखा क्या एक के हारी केजी एमएस इन्हें देखा एक क्या ना न्यूटन किया ने कनी या इल्लू एवं ने तो दी लती भी चागे न्यूटन बावर पात करा हम दाहर इन्हें හරි උත්තරේ අංක 1 හරි හදා ගන්න බලන්න හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක අර බෙදීමක් විදියට වගේ ලියන කාරණේ පිළිබඳ මේක ළමයි බෙදීමක් විදියට ලියන එක තේරුමක් නැහැ ඔය S ඍණ 2 යටින් S වර්ගය කියලා ලියන්න පුළුවන් අපි ඔය යටින් ලියන්නේ ධනේව ඍණේව ධන කරලා ගන්නනේ අපි ඍණට ආසන්නේ දින්දානේ එතන මේකෙදී යටින් ලියනවා ලියන්න පුළුවන් ඇත්තටම මේ S කෙනාව S වර්ගය කියලා යටින් ලියත හැකි උඩ තියෙන S ඍණ 2 හින්දා හරය යටින් S වර්ගය කියලා ලියත හැකි හරි තාත්වික වායුවක් සඳහා වන වෙන්ඩවාල් සමීකරණය දීලා තියෙනවා. ඔය PV සමාන NRT කියලා සමීකරණයක් ඔයාලා ඉගෙන ගන්නවා කෙමිස්ට්‍රි වලදී මේ තියෙන්නේ ඒක පරිපූර්ණ වායුව වලට ඉගෙන ගන්න. පර්ෆෙක්ට් ගෑස් වලට. එහෙමයි මේ ලෝකේ නෑ. ඒක ආකෘතියක් පමණයි. ඉතින් පරිපූර්ණ වායුව වලට ඉගෙනගෙන අපි තාත්වික වායු ඇත්ත ඒවා රියල් ගෑස් ඒවත් පරිපූර්ණයි කියලා හිතාගෙන PV සමාන NRT ද තමයි ගණන් හදන්නේ. ඒවා පොඩ්ඩක් පොඩ්ඩක් ලාවට වගේ කියනවා ළමයි මේ පරිපූර්ණ වායුව වලට දාන්න නම් මේ PV සමාන NRT කියන නෑ තාත්වික වායුව වලට දාන්න නම් පරිපූර්ණ වායුව වලට හදාගත්ත PV සමාන NRT එක පොඩ්ඩක් එඩිට් කරගන්න ඕන. ඒක දෙන අප්සෙට් ටික හදලා තමයි ඇත්ත වායුව වලට දාන්න පුළුවන්. ඒතර ඒකයි මේකට තාත්වික වායුව කියන්නේ ඇත්ත වායුව වලට දාන ඉන්න.
මේකට පරිපූර්ණ වායු කියන්නේ බොරු මනක්කල්පිත ආකෘතියකට දාන හින්දා. හරි. පරිපූර්ණය මේ ලෝකේ නෑ ළමයි. හොඳ තේරුම් ගන්න පරිපූර්ණය නෑ කියන එක තේරුම් ගන්න ඕන ජීවිතයේ වැදගත් කාරණයක්. හරි. පරිපූර්ණ දේවල් නැහැ කියලා තමයි අපි විශේෂ ධාරාවස්සේ ඉගෙන ගන්න. හරි. හරි. එහෙමනම් පීඩනය තියෙනවා. මවුල සංඛ්‍යාව පරිමාව උෂ්ණත්වය තියෙනවා AB වල මාන හම. එතන V ගෙන් B අඩු කරන්න පුළුවන් උනේ ඇයි? මුන් දෙන්න එක જાති හින්දානේ. අපි මාන විශ්ලේෂණයේදී ඉගෙන ගත්තා අඩු කරන්න එකතු කරන්න තව කෙනෙක් තව කෙනෙක්ට සමාන කරන්න පුළුවන් ඒගොල්ල එක જાති අය. අඩු කරන්න පුළුවන් ස්කන්ධයකින් ස්කන්ධය. ඒක තව සමාන කරන්න පුළුවන් තවත් ස්කන්ධයකට. දිගකින් ස්කන්ධයක් අඩු කරාම මඤ්ඤං වගේ ඒක අර්ථ විරහිතයි. හරි? කාලෙන් ස්කන්ධය අඩු කරන්න කිව්වොත් ඒක මහා අර්ථ විරහිතයි. හරි? ඉන්දා එකතු කරලා හෝ අඩු කරලා තියෙනවා යම් කිසි භෞතික රාශි දෙකක් සමීකරණයක් අස්සේ එහෙම නැත්නම් දෙන්නෙක් සමාන කරවලා තියෙනවා නම් ඒ දෙන්න එක જાතියයි වෙන්නේ. එහෙම නැතුව සමාන කිරීම එකතු කිරීම අඩු කිරීම අර්ථ විරහිතයි. ඒතර පරිමාවකින් b අඩු කරා කියන එකේ තේරුම b පරිමාවක් කියන එකයි නේ. පරිමාවකින් b අඩු කරා නම් b පරිමාවක් වෙන්න ඕනේ. හරි. එහෙනම් b ගේ මාන l ගණනය කියලා තියෙන්න ඕනේ. එහෙම එකක් තියෙන්නේ මෙතන විතරයි. එතනින්ම වැඩේ ඉවරයක් වෙනවා. හරි. එතකොට ඔයාගේ තර්කය හදා ගන්නකොට කියන්නේ පදයකින් පදයක් අඩු කිරීමට නැත්නම් භෞතික රාශියකින් භෞතික රාශියක් අඩු කිරීමට කියන්න බෑ. භෞතික රාශියෙන් භෞතික රාශියක් අඩු කිරීමට ඇල ඉරක් එකතු කිරීමට ඇල ඉරක් එකිනෙක සමාන කිරීමට භෞතික රාශියකින් භෞතික රාශියක් එකතු කිරීමට ඇල ඉරක් අඩු කිරීමට ඇල ඉරක් එකිනෙකට සමාන කිරීමට ඒවා එකම වර්ගයේ විය යුතුයි. ඒවා එකම වර්ගයේ විය යුතුයි. එතන මේකේ අපිට පේනවා වීරින B කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ V හා B එක જાතියේ පරිමාවෙන් නොවෙයි කියලා අපිට කියත හැකි. අපි දැන් මේක හොයන්න අවශ්‍ය නැහැ. උත්තරේ ගත හැකි දීලා තියෙනවා. නමුත් මේක පොඩ්ඩක් බලමු. ඒකේ මාන හොයන්න ඕනේ. එතකොට මේක පීඩනයක් මේක පරිමාවක් ඒව පරිමාව වර්ගයෙන් බෙදුවම එන මෙන්න මේක පීඩ සමාන වෙලා තියෙන්නේ මේක පීඩනයක් නිසා පීඩනයකට තව පදයක් එකතු කරලා තියෙනවා එහෙම එකතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ පදේ පීඩනයක් වෙන්න ඕන පීඩනය නිරූපණය වෙන්න ඕන එහෙනම් අපිට කියන්න වෙන්නේ මේ දෙන්නගේ මාන සමාන වෙන්න ඕන එකට එකතු කරන්න එක එක જાතිය කට්ටිය වෙන්න ඕනේ. එහෙනම් ඒකේ මාන ගන්න ගියාම පීඩනයේ මාන වැඩි කරන්න ඕනේ පරිමාය වර්ගයේ මාන වලින්. පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය. හරි බලය බෙදීම වර්ගඵලය. MLT ඍණ 2 බෙදීම L වර්ග. පරිමාව කියන්නේ L ගණය. ඔකේ වර්ගය තියෙන්නේ. හරි ඒක සුළු වුණාම හරි ml 5 t ඍණ 2 හරිනේ ඒකත් මම පැත්තකින් හදලා දාගන්න හරි හදා ගන්න ටක් ගාලා හරි බලමු ඊළඟට
හරි මේ සමීකරණ v බෙදීම t යනු ඒකක කාලයකදී නලය තුලින් ගලා යන ද්‍රව පරිමාවලු හරි ඊටු කට්ටිය ගැනත් කියනවා දුස්රාවිතා සංගුණකයේ ඒකක අහනවා ඒතර නීතා අකුරක් තියෙනවා එයා තමයි දුස්රාවිතා සංගුණකයේ දැන් පොඩි අප්සෙට් එකක් තියෙනවා මෙන්න මේක තමයි නීතා ඒක වැදිලා නැහැ හොඳට එන්න අකුරව ගේන වැදිලා තියෙන්නේ Mea ge eka ke yahan. Api yaha ukta karagam samikaran. Hari ke gena mukoda kiyala tiyenne. Ke kiyana kena. Hari. Tara ke gena kiyala nathi eka prashnayak. K anu mana rahita niyatayak kiyala kiyanna one. K akura damma pamanin apita hita ganna wenna mana rahita niyatayakda kiyana eka. Hari patthekin da ganna mehi capital K nemehi simple K mana rahita niyatayak wiya yutuya kiyala upakalpana karanna. Hari ehttara meka niyatayak. Namuth yara kiyanna amada kiyala. Hari K kiyanne mana rahita niyatayaki. Ganan wali dilama ini v bedima t wage betena pada wata ini ter e wenawata bawitha karana deyak tiyena mehema dot ekak tiya ganna ekena mata menna meka wenawata v dot kiyala metenin liyena eka thamai samanyen karana eka wedak ter dot eken kiyawenne meka kalen beduwa kiyana eka parimawa kalen beduwa kiyana eka thamai metenin kiyawenne parimawa sigratave kiyala kiyana mongata igannuwa sigratave kiyana de sarita sankalpa katha karanna kalin athara meda deyak katha karana sigratave සීග්‍රතාවය කියලා කිව්වේ යම්කිසි භෞතික රාශියක් කාලය සමග වෙනස් වීම. මතකද අර ජම්බු ගහකින් ජම්බු ගෙඩියට උදාහරණේ, ලොවි ගහකින් ලොවි ගෙඩියට උදාහරණේ, පොල් ගහන උදාහරණේ, පීලකින් වතුර බාල්දි පුරවන උදාහරණේ. අපි ඉතින් කතා කරේ සීග්‍රතාවය කියන දේ, රේට් එක. සීග්‍රතාවය කියන්නේ යම්කිසි භෞතික රාශියක වෙනස බෙදෙන කාලය. කාලය සමග සැසඳීම තමයි සීග්‍රතාවය කියන්නේ. ඒතර මේකේ මේ v බෙදීම t කියන්නේ ඒකක කාලයකදී ගලා යන ද්‍රව පරිමාණය. Kene waktu roga lain sih kita ari, kene kira bi peni mati diri bi dot kira dana pulau, dot taking kira ini kale sama ke sasan dana bawa, pari mawa kale sama ke sasan dala, tapi pari mawa kale beda lah, kale sama ke sasan dana bawa, nanti dot taking kene sih kita ari apa kini, kene wala ada mehem liyan pulau. විස්ථාපනයේ බෙදීම කාලය ප්‍රවේග කිව්වේ. ඊට s dot කියලා ලියන්න පුළුවන්. s dot කියන්නේ කාලයෙන් s බෙදුවා කියන එක. ප්‍රවේගය බෙදීම කාලය ත්වරණය කිව්වේ. ඊට v dot කියන්න පුළුවන්. speed එක වේගය දුර බෙදීම කාලය කිව්වේ. d dot කියන්න hari ter yang kisine kale sama ke bedua kiyanne api dot ekak dala liyena widiyak tiyena igen podi ankanaya notation ekak patthakin da ganne Ikimega karanda diyenne ahana kena utta karagena ithuru kattiyata ekaka tika daagena yana eka. Mama kewa atharalama damma. Kiyata ekakayak maanayak naththam api oka samikarne tiyan inna eka niyam waatha wadayak ne. Kewa ehema atharalama damma. Kewa gena hitanna awashya ne. Hari ehenam nitage maana gamu. Hari itu orang area kiwe, ane R kiwe area ini, ya agi hatar ini balik, M hatar, P dan ya,
නෙමෙයි පී පී ගුණාට ඔක රෝ හරි පී අකුර ගහලා තියෙන පී කියන්නේ ඝනත්වය නෑ නලයේ දෙක රෝ පීඩනාන්තරය ඒක හරියන් පී කියලා නම් තියෙන්නේ පීඩනාන්තරය ඒතර පීඩනය ඉන්නේ පැස්කල් වලින් නමුත් දැන් මේකේ මූලික ඒකකට කියන්නේ තියෙන්නේ එතකොට පීඩනය කියන්නේ බලයේ පිටින් වර්ගඵලය බලයේ පිටින් වර්ගඵලය දිග वर्ग कपल न्यूटन इतना එම් ගණේ යටට සෙට් වෙනවා හරි හරි එහෙනම් අපි ආදේශ කරමු නිව්ටන් එක දිගහැරලා දා ගන්න වෙනවා නිව්ටන් කියන්නේ kgms ඉන්න දෙකනේ तव कैपिल वर्ग मीटर तपरेट वर्ग मीटर මෙතන m කපලා ඉතුරු වෙන m ඍණ දෙක ගත්තා. මෙයි මේයි කැපිලා දෙකක් ඉතුරු වෙනවානේ. kg ms ඍණ දෙක s ඉන්නවා. ඒකට 1m එකක් කැපෙනවා. kg m ඍණ එක s ඍණ එක බවට පත් වෙනවානේ. හරි අප බලමු 6 වෙනි එක හරි මානව විශ්ලේෂණය හා සම්බන්ධ ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ මොකක්ද කියලා අහනවා මානව විශ්ලේෂණයේදී සමීකරණයක දකුණු පස දී ඇති පදවල මාන වම් පස දී ඇති පදවල මාන වලට සමාන නම් එය නිවැරදි සමීකරණයක් ලෙස ස්ථීර කළ හැක හරි මොකද කියන්නේ හරිද වැරදිද සිම්පල් ලේ ප්‍රකාශේ වම් පැත්තේ මාන දකුණු පැත්තේ මාන වලට සමාන නම් සමීකරණය නිවැරදි කියලා මේ කියන්නේ හරි උත්තර හතරක් ආවා හරි කියලා කී උත්තරයක් තියෙනවා. හරි. ඒතර උත්තරය ගත්තොත් වැරදි කියන එක. මේක වැරදි. එයි මේක වැරදි. වම් පැත්තේ මාන දකුණු පැත්තේ මාන වලට සමාන නම් සමීකරණේ මාන වශයෙන් නිවැරදි. සමීකරණේ මාන වශයෙන් නිවැරදි. සමීකරණ වැරදි වෙන්න පුළුවන්. මාන විදියට නිවැරදි. හරි. දැන් උදාහරණයක් විදියට ඔයාලා ගෙදර පරිමිතිය අරගන්න ඔයා සූත්‍රයක් ලියනවා
ගේ වටේ දිගනේ පරිමිතිය කියන්නේ x y z කියලා අකුරු ටිකක් දාලා ලියන ප්‍රකාශනයක්. ඒ ටික එකතු කරාම gedara පරිමිති එනවා කියලා ලියනවා. ඊට බලන පරිමිතිය තියෙනවා සමීකරණ එක පැත්තක. දිගක්නේ. ස්ටෝප්පු කෑල්ලේ කොරිඩෝ එක දිගේ දිග තියෙනවා x අකුර කියලා දාලා. පිළිකන්නේ දිග තියෙනවා y කියලා දාලා. දෙපැත්තේ දිග තියෙනවා z සහ r කියලා. ඒක ඒ ටික එකතු කරාම gedara පරිමිති එනවා. හරි. එතකොට වම් පැත්තේ මාන දකුණු පැත්තේ මාන සමානයි සමීකරණේ නිවැරදියි. කවුරු වල් ළමෙක් දන්නේ නැහැ පරිමිතිය කියන එක. ඒ ළමයා හිතනවා gedara පරිමිතිය ගන්න ඕන නම් වහල තියෙන පරාල වල දිග එකතු කරන්න ඕන කියලා හිතනවා. ඒ ළමයා සමීකරණයක් ලියනවා පරිමිතිය සමානයි පරාල වල දිග ටික. පරාල 10 නම් ගන්න xy z කියලා ප්‍රකාශනයක් කියනවා. දැන් ඒකේ තියෙන වම් පැත්තේ තියෙන දිගවල් දකුණු පැත්තේ තියෙන දිගවල් සමීකරණේ මාන වශයෙන් නිවැරදියි. එනකොට සමීකරණේ වැරදියි. ඒ සමීකරණෙන් gedara පරිමිතිය එන්නේ නැහැ. ඒ සමීකරණෙන් එන්නේ පරාල වල දිග. හරි. එහෙනම් තේරුම් ගන්න සමීකරණයක් මාන වශයෙන් නිවැරදි කියන්නේ වම් පැත්තේ තියෙන ಜಾති වගේව තමයි දකුණු පැත්තේ තියෙන්නේ කියන එක. නැත්නම් ඒක පද වෙන් කරොත් නේ. ඒ පද ඔක්කොම එක ಜಾති කියන අයිඩියා එක තමයි මාන වශයෙන් නිවැරදි කියන්නේ. හරි. සමීකරණ එක පද වෙන් වෙන්නේ මොනවෙන්ද? ධන ඍණ ලකුණෙන් හා සමාන ලකුණෙන්. අපි එහෙම කතා කරා පද වෙන් වෙන්නේ කොහොමද කියන එක. එහෙනම් පද සමානයි කියන්නේ සමීකරණය මාන වශයෙන් නිවැරදි කියන එක. නමුත් සමීකරණය නිවැරදිද වැරදිද කියන එක අපිට තහවුරු කරලා කියන්න බෑ. හරි. කියන්නේ මෙන්න මේ කාරණේ. හරි සමීකරණයක් පදවල මාන අසමාන නම් සමීකරණය කොහොමවත් වැරදි. ඒ කියන්නේ එකතු කරලා අඩු කරලා තියෙන අමුතු අමුතු ඒවා. ඒ කියන්නේ මාන අසමානින් දොර සමීකරණය වැරදි. සමීකරණයක මාන සමාන නම් පදවල ඒ කියන්නේ ඒක මාන වශයෙන් නිවැරදි කියන එක. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන එක්ක සමීකරණ නිවැරදි එක්ක සමීකරණ වැරදි. හරි. සමීකරණයක් නිවැරදි නම් කොහොමත් මාන ටික නිවැරදි වෙන්න ඕනේ. සමීකරණේ වැරදි නම් සමහර විට මාන නිවැරදි වෙන්න පුළුවන්. සමහර විට මාන නිවැරදි නැති වෙන්න පුළුවන් මාන වශයෙන්. මේ ටික දාගමු පොඩ්ඩක් මීට වඩා මේ වචන ටික වෙනස් කරොත් හොඳයි. හරි. ඉඳ තියෙන දණකින් දාගන්න. සමීකරණයක් දාගන්න පදවල මාන සමාන වීම. මම මේක වෙනම දාන්නම්. හරි. මේ වචන ටික හරිය හොඳ වචන ටිකක් දාලා අපි ගමු නේ. හරි සමීකරණයක් තියෙනවා. මේක අපි කියමු පදවල පදවල මාන අසමාන වීම. පදවල මාන සමාන වීම. හරි. ඔක ලියා ගන්න. හරි නිවැරදි සමීකරණය තියෙනවා ඒතර අනිවාර්යයෙන්ම මානසින් නිවැරදි වෙන්න ඕනේ. ඒ කියන්නේ පදවල මාන සමාන වෙන්න ඕනේ.
සමීකරණය වැරදි නම් මාන සමාන වෙන්නේ නැහැ පදවලනේ. මාන සමාන වෙන්නත් පුළුවන් වැරදි සමීකරණයක. මාන සමාන නොවෙන්නත් පුළුවන්. හරි. දැන් මේක ඔහේ පොතේ ලියාගෙන වැඩක් නැහැ මේ පෙට්ටි පෙට්ටි දාලා මොකද්ද මේ තියෙන්නේ කියන එක ගැන හිතන්න ඕනේ. හිතන ගමන් ලියන්න හිතෙන්නේ නැත්නම් පස්සේ වෙලාව කරා ඉදදී ගැල හිතලා බලන්න මොනවද මේ කියන්නේ කියන එක. මම මෙහෙම කියන්නම්කෝ මෙන්න මේ වගේ කතාවක් දැන් මේවා හිතෙන්නේ නැහැ වගේ වෙන්න පුළුවන් ළමයිට හරි ඒ කියන්නේ ළමයි දැන් ඉගෙන ගන්නකොට එක එක ළමයි වෙනස්නේ හරි සමහරු ලියද්දි කල්පනා කරනවා මොනවද මේ ලියන්නේ කියලා සමහරු ඒක කල්පනා කරන්නේ නැහැ හරියට අපේ අක්කා වගේ අපේ අක්කගේ නෝට්බුක් මම පාවිච්චි කරා අපේ අක්කා සයි තුනම කරලා බයෝ කරලා ඒත් එයා විභාගේ ෆේල් සයි තුනම කරලා හරි එතකොට අපේ අක්කා හරි හොඳ ළමයි දහම් පාසලේම විනීතම ශිෂ්‍යයා. හරි. ඒ වුණාට අපේ අක්කා පන්ති ගියාට නෝට් ලිව්වට ඒ මොනවද ලියන්න කියන එක ගැන හිතලා නැහැ කියන මට හොඳට තේරුණිච්ච අවස්ථා තියෙයි ආගේ නෝට් පාවිච්චි කරනකොට. හරි. එතන මම කියන්නේ අර ළමයිගේ විදිය වෙනස් එකෙක් නේ. හරි. කියන්නේ මම ඊයේ කතාවක් බැලුවා. හරි. මේ ITN එකේ ගිය කතාවක්. ඉස්කෝලේ ගිය අපි හරි මොකක් හරි ඔන්න ඔහම එක. එපිසෝඩ් 70ක් තිබ්බ 70ම බල ඉවර කරා ඊයේ. රාය 11 මාරි ඉඳන් අද පාන්දර නමයයි ගන්න බල්ලි ඉවර කරද්දි. ඊපස්සේ බල්ලා නිදාගත්තා. තුනට විතර තමයි හැරෙන දවල් හරි. එතකොට මේ ඒක බලද්දි ඒ කියන්නේ ඒක මූලික වශයෙන්ම අපේ යාළුවෙක් රෙකමන්ඩ් කරේ බලහන් කියලා ටීචර් කෙනෙක්. ඒ කියන්නේ අර ළමයිගේ මානසිකත්වයේ කියන කාරණේ අපිට ආයි මතක් වෙනවා. ඒ කියන්නේ අපිත් එහෙම තමයි හරි ස්කෝලේ ගිහ අපි ගිය කාලේ මතක් වෙනවා. ඒ වගේම ඔයාලගේ මානසිකත්වයේ ආයිත් හොඳට මතක් කියන්නේ වටහා ගන්න පුළුවන් වෙනවා. ළමයි දේවල් දකින්න හැටි, ළමයි දේවල් බලාපොරොත්තු වෙන හැටි හරි. එතකොට වලවැසි ළමයි, ඕලෙල් වැසි ළමයි, ඊලෙල් වැසි ළමයි හරි. ඉතින් මේ ඒකෙදි අර අපිට දැනෙන දේ තමයි ඇත්තටම වැඩ කරන්නේ නැති ළමයි ඉන්නේ. හෝම්වර්ක් එකක් කරලා දාන්න නැති ළමයි ගැන ඇත්තටම අපිට වෙලාවට තරහක් එනවා. එහෙනම් දැන් අපිට තේරෙනවනේ එහෙම ගියාම මූ අනා ගන්නවයි කියලා හරි. ඇත්තටම සමහර ළමයි මම අයින් කරනවා, සමහර ගෲප් වල ළමයි අයින් කරලා තියෙනවා වැඩ කරන්නේ නැති අය හරි. ඒ කියන්නේ එහෙම වැඩක් නැහැ නේ ඉඳලා, වැඩක් නොකර ඉඳලා වැඩක් නැහැ නේ හරි. නමුත් අර ඊ කතා බලනත් එක මට ආයිත් පොඩි නිකන් පොඩි නිකන් දුකක් වගේ දෙයක් ඇති වුණා. ඒ කියන්නේ වැඩක් කරන්නේ නැති ළමයි කියන එක දිහා අපි ඊට වඩා වෙනස් විදියට බලන්න ඕනේ. හරි. ඒ කියන්නේ වැඩක් කරන්නේ නැහැ කියන්නේ මේක අනා ගන්නවා. ඒක හරි. ඒ වුණාට ඇයි වැඩක් කරන්නේ නැත්තේ කියන එක ගැන අපි බලන්න ඕනේ. ඉතින් මං කිව්වා දැන් කියන්නේ ළමයි ආස දේවල් තියෙනුනේ විදිහ. ඒ ආස දෙයක් තමයි මිනිස්සෙක් කරන්න ඕනේ. කියන්නේ ආ සයන්ස් වලට ආස නැත්තම් මේක කරන එක තේරුමක් නැහැ. හරි. ආ සයන්ස් වලට ආසාවක් තියෙනුනේ මොකක් හරි සයන්ටිස්ට් කෙනෙක් වෙන්න මොකක් හරි ආසාවක් තියෙනුනේ. ඒක හැබැයි ඔයා තේරුම් ගන්න ඕනේ. ඒක කවුරු කොහොම කිව්වත් Tamanට ඕන නැත්තම් මේක කරන්නේ නැහැ ඔයා. හරි. අම්මලට ඕන ඉඳලා තාත්තලට ඕන ඉඳලා ඔයා මේක කරන්නේ නැහැ. හරි. Tamanට උමනාව තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ අර මිනිස්සු කරන්නේ ජීවිතේ ආස දේවල් දැන් මේකෙදි ඔයාට මේ දේවල් මේ පාඩම් කරන්න හිතෙන්නේ නැත්තම් මේව ඔළුවට යන්නේ නැත්තම් පොඩ්ඩක් හිතන්න ඕනේ ඔයා මේක තෝරගත්තට ඔයා ඇත්තට මේක ආසද නැද්ද කියන කාරණේ. හරි. ඔයා මේක ආස නම් ඔයා මේකට මොනවා හරි සාධාරණයක් කරනවා තෝරගත්ත එකට. හරි. ඒක නිසා මේ කියන්නේ එතන තියෙන අවුල ඉතින් ළමයි වැඩ කරන්නේ නැත්තේ ඇයි කියන එකයි අපි බලන්න ඕනේ. හරි. නමුත් දැන් මට ගුරුවරයෙක් විදියට මේ උඹලා වැඩ කරන්නේ නැත්තේ ඇයි කියන එක ගැන වෙන වෙනම එහෙම කරන්න අමාරු වෙන්නේ. හරි. දන්න කෙනෙක් ඉන්නම් පොඩ්ඩක් ඔයාලා බලලා කතා කරලා මොනවා හරි කරත හැකි. එහෙම නැත්තම් මේක කරන එක තේරුමක් නැහැ උඹ කියන එක තමයි කියන්න වෙන්නේ. හරි. වැඩක් පොලක් කරන්නේ නැත්තම් ඉතින් හරි. වැඩ කරනවද නැද්ද කියන එක අපිට තේරෙනවා. හරි. ඉතින් ඇයි වැඩ කරන්නේ නැත්තේ කියන එක මෙහෙම තේරුම් ගන්න බෑ. දැන් ෆිසිකල් ක්ලාස් එකේ වුණනම් අපි ළමයි දකිද්දි තේරෙනවනේ මූ මේ ටයිප් මූ මේ ටයිප් මූ මේවට ආස මූ මේවට ආස කියන තේරෙන නැත්තම් ළමයි එක කාලයක් ගත කරද්දි මාස දෙක තුනක් යද්දි තේරෙනවා. එතකොට කතා බහ කරලා උපදෙසක් දෙන්න පුළුවන් මෙහෙම කරපන් ඉතින් නැත්තම් උඹට කෙල වෙනවා කියන එක. හරි. ඉතින් මේ ඔයාට වැඩ කරන්න හිතෙන්නේ නැත්නම් ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. වැඩ නොකර මේක ගොඩ දාන්න බෑනේ. හරි. ඉතින් මේක ගොඩ දාන්න ඕන වැඩ කරන්න ඕනේ. හරි. ඉතින් අර වැඩ ගන්න තියලා මම ඉන්න ඕනේ තරම්. කියන්නේ පව් වේලම ඒ කියන්නේ උන්ගේ කියන්නේ උන් වැඩ කර නැති උන් නෙමෙයි. හරි. උන්ගෙත් කල එකක් තියෙනවා. ඒක හොයාගෙන ඒක ඒකෙන් ඌ යන්න ඕනේ. ඒ පැත්තෙන්. එහෙම නැතුට අද ගැළපෙන්නේ නැති දෙයක් කරලා හරියන්නේ නැහැ. හරි. ඌට ඕන නැති ගැලපෙන්නේ දෙයක් කරලා වැඩක් නැහැ නේ.
වැඩ කරන්න නැති එකෙන් මට තේරෙන්නේ තමන්ට අවංක අවශ්‍යතාවයක් නැහැ කියන කාරණේ ඇත්තටම ගත්තොත්. ඒ නිසාත් හිතලා බලන්න තව කල් තියෙනවා. කියන්නේ කල් කියන්නේ ලොකු කාලයක් නැහැ. හරි? ඔයාට නිකන් මේ වැඩ කරන්න හිතෙන්නේ නැත්තම් මේක කරන්න නැත්තම් වෙන දෙයක් කරන එක හොඳයි ඇත්තටම. එහෙම එකක් තියෙනවා. හරි? හරි. අප බලමු. මේක කරන්න ඕන මේ තියෙනව කරන්න ඕන ඉතින් හරි. නැත්තම් බෑ. හරි? අප බලමු. එහෙනම් අපි මේ කතාව දාගත්තානේ. එහෙනම් මේ කැපිටල් ඒ ප්‍රකාශයේ වැරදි. හරි එතකොට සමීකරණය නිවැරදි නෙමෙයි එකෙන් කියවෙන්නේ මාන වශයෙන් නිවැරදි කියන එක කියලා අපි තේරුම් ගන්න ඕනේ මාන විශ්ලේෂණය මගින් සමීකරණ ගොඩනැගීමේදී සමානුපාතික නීතිය සංඛ්‍යාත්මක අගය සිවිය නොහැක ඔව් ඒක හරිනේ අපි අර k කියලා දාන්නේ මාන රහිත නීතියක් කියලා ඒකේ අගය හොයන්න බෑ මාන විශ්ලේෂණය හරි හැබැයි පරීක්ෂණාත්මක වහන්න පුළුවන් හරි මාන විශ්ලේෂණය මගින් හොයන්න බෑ මේ සමීකරණ ගොඩනගාගෙන යද්දී අකුරක් දාගෙන ගොඩනගන මිසක් ආ ඒක හෙවීමේ හැකියාවක් විතර නෑ පස්සේ ප්‍රැක්ටිකල් එකක් කරලා හොයන්න පුළුවන් එහෙනම් B කොටසට කරලා දාගන්න ප්‍රායෝගික පරීක්ෂණයක් මගින් ඇතැම් නියත ගණනය කළ හැකියි ප්‍රායෝගික පරීක්ෂණයක් මගින් ඇතැම් නියතවල අගයන් ගණනය කළ හැකියි හරි මාන විශ්ලේෂණය මගින් සමීකරණයක පවතින සමානුපාතික නියතයේ මාන නිර්ණය කළ හැකිය. ඒ කියන්නේ අරක පරස්පරයේනේ. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්තේ කතාවනේ කියන්නේ. මාන විශ්ලේෂණය සමීකරණයක මාන හොයන්න පුළුවන්. බෑනේ නේ. ඒ කියන්නේ අපි මෙතෙන්දී ඒක හරි කියලා තීරණය කරේ. එහෙනම් B පමණයි. එහෙම උත්තරයක් නෑ. හරි මොකද කියන්නේ? හරි B පමණයි නිවැරදි. එතකොට එහෙනම් මේක කොහොමවත් වැරදි. මේ දෙකේම B ඉන්නවනේ. B හා C කියන්නේ පරස්පර හතන්දරනේ. එතකොට B හා C දෙක එකට තියෙන්න බෑනේ. ඒක හරිනේ. ආ මෙතන කියන්නේ සමානුපාතික නීතියේ මාන ගැන ළමයි. අන්න C වල පොඩි අප්සෙට් එකක් වුණා මේ. අගය නෙමෙයි මාන. මාන විශ්ලේෂණය මගින් සමීකරණයක පවතින සමානුපාතික නියතයේ මාන නිර්ණය කළ හැක. මොකද කියන්නේ සි? හරිද වැරදිද? දැන් මොවට දෙනවා සමීකරණය. දීලා නියතේ මාන හොයන්න කියනවා. මම කියනවා t සමානයි k l(g)ට ගේ මූලය කියන සමීකරණයක් තියනවා ළමයි. t කියන්නේ ආවර්ත කාලේ L කියන්නේ අවලම්බි දිග G කියන්නේ ත්වරණය K කියන්නේ සමානුපාතික නියතේ මේක මාන හොයලා දෙන්න කියලා. ඒතර මේ සෙට් එකේ යහා පැත්තට දාගෙන අපිට මේකට මාන තියෙයිද නැද්ද කියලා බලත හැකියි. ඒතර C ප්‍රකාශනයේ හරි. හරි මේ පරස්පර ගතාව නෙමෙයි. මෙතන කියන්නේ අගය පිළිබඳව මෙතන කියන්නේ මාන පිළිබඳව. හරි. එතකොට දැන් එහෙම කිව්ව ගමන් සමහරුන්ට අවුල් වෙනවා. ඈ නියත වලට මාන මේ මාන රහිත නියතනේ තියෙන්නේ කියලා හිතනවා. හරියට අහගෙන ඉඳපු නැති කෙනෙක්ට තමයි හිතෙන්නේ හරි අපි සමානුපාතික නියතයක් දාලා ඒක මාන රහිත නියතයක කියලා ලිව්වා නෙමෙයි මානවල තුන්වෙනි වැඩේ කරද්දි මොකද දැන් මානවල තුන්වෙනි වැඩේ මාන වලින් එකක් තමයි නොදන්න පදයක මාන හොයත හැකි ඊළඟ තමයි සමීකරණයක් මාන වශයෙන් නිවැරද්ද කියලා බලත හැකි අනික තමයි සමීකරණ ව්‍යුත්පන්න කරත හැකි කියලා කිව්වානේ මම සමීකරණ ව්‍යුත්පන්න කරන කතාවේදී සමානුපාතිකේ අයින් කරන්න k කියලා නියතයක් දැම්මා ඒක දැම්ම ගමන් අපි ලියන්න පුරුදු වෙලා ඉන්නේ මේ මාන රහිත නියතයකි කියලා. ඒතර ඒකෙන් කියවෙනවා මාන රහිත නියතයක් නම් මාන සහිත නියතක් තියෙනවා කියන එක දැනින් කියවෙනවානේ. නැත්තම් මේක නියතයක කියලා නිකන් ඉන්න තිබ්බනේ. ඒක මාන රහිත නියතයක් කියන්නේ ඊ වක්‍රාකාරව අදහස් වෙනවා මේ ලෝකේ මාන රහිත නියත වගේම මාන සහිත නියතක් තියෙනවා කියලා. එහෙනම් ඔයාට මෙතෙන් දිතෙන්න බෑ එකපාරටම නිකන් අර නිදාගෙන ඉඳලා හැදලා වගේ ඈ මාන කොහෙද කියලා මාන නැති ඒවාක් තියෙනවා තියෙන ඒවාක් තියෙනවා. ඒතර මේක කියන්නේ
සමීකරණයක තියෙන සමානුපාතික නියති මාන හොයාගන්න පුළුවන් කියලා මාන විශ්ලේෂණය. ඒ කියන්නේ එයා හරිහමන් සමීකරණයක් දීලා නම් ඒකේ නොදන්න නියතයක් තියෙනවා නම් මේ වගේ ඉතින් ඒකේ මාන හොයලා දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් B හා C හරි. B හා C පමණක් හරි. ඉතින් අංක 3 හරි. ඉතින් පැත්තකින් දාගන්න මාන සහිත නියත මෙන්ම මාන රහිත නියත පවතී කියලා වාගේ දැනුමට කාරණයක් දාගන්න මාන සහිත නියත මෙන්ම මාන රහිත නියත පවතී හරි. එහෙම නියත වර්ග තියෙනවා. හරි අප බලමු මේක. හරි නලයක බාහිර ස්කම්භය වෙනීමේදී වර්නිය කැලිපරේ පරිමාණයේ වල පිහිටීම රූපේ පෙන්ලා තියෙනවා. හරි බාහිර ස්කම්භයන් මනින්න ගියලු මේකළු පාට අංකය අපෙන් අහනවා ඉතින් දැන් නේද. හරි මුලින්ම ප්‍රධාන පරිමාණයෙන් කියන ප්‍රමාණය දැනගන්න එපා. හරි එතකොට බිंदु රේඛාව ගාවට එනකම් ප්‍රධාන පරිමාණයෙන් කියවත හැකි මෙතෙන් එනකම් සෙන්ටිමීටර 3යි එතකොට මේ ඇවිල්ලා 3.1 3.2 උත්තර මිලිමීටර වලින් තියෙන්නේ එහෙනම් සෙතෙන් සෙන්ටිමීටර 3ක් කියන්නේ මිලිමීටර 30යි නේ මිලිමීටර 30යි 31යි 32යි හරි මිලිමීටර 32ක් තියෙනවා මෙතන මේ පරතනේ මොකද්ද පෙන්වන්නේ මෙන්න මේ පරතනේ පෙන්වන එක කියව ගන්න තමයි වර්නියර් පරිමාණය තියෙන්නේ. ඒතර ප්‍රධාන පරිමාණෙත් එක්ක සමානුපාත වෙච්ච රේඛාව හොයාගෙන යද්දී පොඩි අප්සෙට් එකක් වෙනවා මේකෙදි. පොඩි වැරද්දක් වෙලා තියෙනවා. හරි මොකද්ද වැරද්ද? සමපාත වෙච්ච ඉරි දෙකක් වගේ පේන්න තියෙනවා. මේකත් පේනවා. මේකත් පොඩි සමපාත ගතියක් පේනවා. හරි එතකොට දැන් මොකද්ද හරි රේඛාව හොඳට බැලුවොත් ඔයාලට තේරෙයි මේක තමයි හරියටම සම්පාතක මේක පොඩි අප්සෙට් එකක් ඉහළ මිටි විච්ච ගතියක් තියෙනවා හරි දා සම්පාත රේඛාව කියලා මෙන්න මේක අරගන්න ඕනේ මේ පොඩ්ඩයි වගේ පෙන්වන්නට මෙතන පොඩි වෙනසක් තියෙනවා හරි හරි එහෙමනම් වර්නියර්ගේ කීවෙනියද මේ හරි මේ බිंदु රේඛාවනේ 1 2 3 4 5 6 හය ඉලක්කම වටන රේඛාව තමයි සම්පාතලා තියෙන්නේ 7 8 9 10 මේ රේඛාවනේ මේ වර්නියර්ගේ ධාරය හරි මේ 10 වෙනි රේඛාව බිंदु රේඛාව 1 2 3 4 5 6 7 8 9 10 කියන්නේ හරියටම ගත්තොත් තමයි වර්නියර්ගේ රේඛා 11ක් තියෙනවා රේඛා 11යි පරතර 10යි මේ පරතර 10ක් හදන්න රේඛා 11ක් ඕනේ බින්දුවෙන් පටන් ගත්තම 1 2 3 4 5 6 7 9 10 කියලා මෙතෙන් දෙද්දි වැටෙනවා. ඉතින් 6 වෙනි රේඛාව සම්පාතයි. එතන මේකට එකතු කරන්න ඕනි වර්නියර් ගෙන් කියවන ටික. අපි දන්නවා මේකේ කුඩාම මිනුම අපි සාමාන්‍ය එකේ ගත්තොත් නම් 0.1 මිලිමීටර. දැන් මේක පොඩ්ඩක් චෙක් කරන්න ඕනි.